ඔවුන්ගේ ඕනෑපාකම් වලට අපි හසු වෙලා ඩොලර් මිලියන 70කට රට බංකොලොත් කිරීම මම හිතන්නේ සාධාරණ ක්‍රියාවලියක් කියලා. අනිවාර්යයෙන්. අපි ලව ඒක කරගන්න බැරි වුණා. අපි හැමදෙස්සෙම කිව්වා අපි ගෙවනවා කියලා. පොහුට්ටු ආණ්ඩුව තමයි සම්පූර්ණ මේ රට බංකොලොත් බවට පත් කරේ. මේකට වග කියන්න ඕන වජිරලා ප්‍රමුඛ නඩයත් අනිත් පැත්තෙන් රනිල්ලා ප්‍රමුඛ නඩයත් රට බංකොලොත් භාවයට පත්වීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඊයේ කැඳවා තිබුණා. ඔබතුමා දැඩිව කියා සිටියා මූල්‍ය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධී කියන කාරණයත් මෙයට පාර්ලිමේන්තුව වගකීමට නොබැඳිය යුතු බවට ප්‍රකාශයක් කරා. 12 වෙනිදාට ගෙවන්න තිබෙන්නේ චීනෙට ඩොලර් මිලියන 70ක්. දැන් දෙසැම්බර් වෙනකන් වර්ෂයක් තිබෙනවා. මුළු මුදල ගෙවන්න තිබෙන්නේ 2022 වර්ෂයේ ඩොලර් බිලියන තව 3.9යි. රජයේ අප්‍රේල් මාසයේ වෙනකොට ඩොලර් බිලියන 3.2ක් ගෙවලා තිබෙනවා. මේ ක්‍රියාවලිය අතරේ කඩිමුඩියේ එක පැත්තකින් මුදල් ඇමතිවරයා ඉල්ලලස් වෙනවා, මහා බැංකු අධිපතිවරයා ඉල්ලලස් වෙනවා. ඒ අතරේ අධිපතිවරේ ශ්‍රී ලංකාවට ආපහු විදේශ රටක ඉඳලා සැපත් වෙනවා. ඔහු නිවේදනය කරනවා රට බංකොලොත් කියලා. එතකොට ඔහුට අයිති නැති රාජකාරියක් සිදු වෙලා තිබෙනවා. මේ කමිටු ඇත්තවන්සෙන් සොයා බැලිය යුතුව තිබෙනවා මේ රට බංකොලොත් කියලා. ඒ නිවේදනය කරන අවස්ථාවේදී ඒ බාරව හිටපු ප්‍රධානීන් කොයි වගේ පුජ්‍යලයන්, ඔවුන්ගේ හැසිරීම කෙසේද කියලා බැලිය යුතුව තිබෙනවා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂ ස්ථානවල ප්‍රතිලාභ ලබනවාද කියලා සොයා බැලිය යුතුව තිබෙනවා. ඔවුන්ගේ ඕනෑපාකම් වලට අපි හසු වෙලා ඩොලර් මිලියන 70කට රට බංකොලොත් කිරීම මම හිතන්නේ සාධාරණ ක්‍රියාවලියක් කියලා. එතකොට මහ බැංකුවේ ඉන්න පුජ්‍යලයන් රජය බොහොම පරිස්සමෙන් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ සිටින වැදගත් ස්ථානවල තාම කල්පනාවෙන් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. අත්ත වශයෙන් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අපේ මහජන නියෝජිතයන් 100ක පමණ ගෙවල් ගිනිබත් වුණා. ඒ සියල්ල විනාශ වීමට ප්‍රධාන කාරණය අදාළ බලධාරීන් නිලධාරීන් පාලනය නොකිරීම. මහ බැංකුව මේ තීන්දුව ගත්තයි කියන තාක්ෂණික වරදද නැත්නම් බංකොලොත් භාවයේ ඒ මොහොතේ ප්‍රකාශ නොකළ යුතුව තිබුණා කියන එකද? අත්ත වශයෙන් ඒ කරුණු දෙකම අනිවාර්යයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්. බංකොලොත් කියන ප්‍රකාශය කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එහෙම තීන්දුවක් කරන් තිබෙත් නැහැ. මුදල් අමාත්‍යාංශය එහෙම තීන්දුවක් කරන් තිබෙත් නැහැ. කැබිනට් එක එහෙම තීන්දුවක් කරන් තිබෙත් නැහැ. නමුත් ඒක ප්‍රකාශ වුණා. මම නම් පෞද්ගලිකව හිතන්නේ ඒක නොකර ඉන්න තිබ්බා කියලා. ඔබතුමා හිතන විදිහට මෙතන ප්‍රධාන වගකීම කොහොමද? අපි ඩොලර් බිලියන 7.1 ඩොලර් බිලියන 3.2 කු ජෙවපු රටක් නම් අවුරුද්දේ අන්තිම වෙනකන් අපිට කල් තියෙනවා නම් ඉතුරු ඩොලර් බිලියන 3.2 ගෙවන්න. එතකොට අපිව බංකොලොත් කරන්න බෑ. අපිව මයිනස් වල තියන්න පුළුවන්. බංකොලොත් කිරීම නිවේදනය කරේ ලෝකෙන් නෙමෙයිනේ, අපි නිවේදනය කළේ. එතන ඒක වැරද්ද අපේ. මේ අතර හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද ඊයේ මෙම කමිටුව හමුවේ ප්‍රකාශ කළේ රට බංකොලොත් බව නිවේදනය කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. 2021 අප්‍රේල් 8 වෙනිදා නව අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් එම දූරවලට පත් වුණා. 9 සහ 10 සති අන්තය. 11 රජයේ නිවාඩු දිනයක්. ඊට පසු පළවෙනි රාජකාරී දිනේ 12 වෙනිදා. එදා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මුළු රටම කම්පාවට සහ විශ්මයට පත් කරමින් රට බංකොලොත්යයි මහ බැංකුව අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම් යන දෙපළ රටට හා ලෝකයට කිසිම කෙනෙකුට ලෑස්ති වෙන්න හොයන්න බලන්න බෑ. පොඩි කඩයක් තියෙන මිනිහෙකුට වෙන කෙනෙක් කියලා බංකොලොත් කියලා කිව්වා. එමේ කියන නෑ නෑ මම කොහොමරි කරලා ගෙවනවා කියලා. මෙහිදී මේ තීරණය පසුබිම සලකා බැලුවොත් පෙනී යන්නේ එය ආම්බෙන් සිදු වූ එකක් නොවන බවත්, එය කාලයක් තිස්සේ ඉතා සංවිධානාත්මකව ශ්‍රී ලංකාව මෙවැනි බංකොලොත් භාවයකට පත් කරන්නට කරන ලද කූට උපක්‍රමයක් හරහා සිදු කරන ලද ක්‍රියාවලියක් බවයි. ඉතින් මේ කණ්ඩායම විශේෂම ඉලක්ක කෙරුවේ 2022 ජනවාරි 18 වෙනිදා පීවීමට නියමිතව තිබු ඇමරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරේ. පළවෙනි කාර්තුවේ ගෙවන්න තිබුණ ඔක්කොම ගෙව්වා. මිලියන 500 නොගෙව්වොතින් තමයි අර ක්‍රොස් ඩිෆෝල්ට් කියන එක එන්නේ. ඒකේ කියනවා එක බැඳුම් කරයක් නොගෙව්වොතින් අනිත් ඔක්කොම බැඳුම් කර නොගෙව්වා හා සමාන වෙනවා. ඒ කොන්දේසි ට්‍රික් වුණාම අපි කැමති වුණත් ඇති වුණත් මොන වුණත් අපි බංකොලොත් කියලා ප්‍රකාශ වෙනවා. ඒ නිසා තමයි ඒක ටාගට් කරුවේ කියලා මම හිතන්නේ. මුදල්ම තුමයි ඔබතුමයි දෙන්නවම අස්කලේ ඒ කුමතර ක්‍රියාත්මක කරන්න. අනිවාර්යයෙන්. අපි ලව ඒක කරගන්න බැරි වුණා. අපි හැමදෙස්සෙම කිව්වා අපි ගෙවනවා කියලා. ඔය අප්‍රේල් 12 වෙනිදා කරපු ප්‍රකාශය කරලා ඉස්සරින් කැබිනට් එකට ගියා නා. පාර්ලිමේන්තුවට ගියා නා. නීතිපතිතුමා ළඟට ගියා නා. ඒගොල්ලෝ අහනවා ඇයි මෙන්න විකල්පයක් නැද්ද කියලා. විකල්පය ගෙනල්ලා කියන්න වෙනවා ඒ අයට. ඒකට ඒක දැන් සිදු වෙන්නේ නැහැ. අපි හිටියේ නැතත් අපිට සාක්ෂි දෙන්න පුළුවන්. මොකද මගේ ළඟ තියෙනවා ඒ විස්තර. චීනෙන් එන්න තිබිච්ච සල්ලි, ඉන්දියාවෙන් එන්න තිබිච්ච සල්ලි. මම හිතන්නේ ගරු මුදල් අමාත්‍යපත් හොඳට දැනගෙන හිටියා. ඉන්දියාවෙන් කොච්චරක් අපිට දෙන්න තිබුණද කියලා. අපි ACU එක postpone කරගත්තා. ඒකට සල්ලි තිබුණා. මෙහිදී සැක කළ හැක්කේ සැබෑ තත්ත්වය පිළිබඳව දැන දැනම කිසිදු නිල සාකච්ඡාවකින් තොරව රටේ ආර්ථිකයේ සහ මුලින්ම විනාශ වන ආකාරයට මේ ණය පැහැරීමේ ක්‍රියාවලිය කීප දෙනෙකු විවිධ කුමන්ත්‍රණාකාරී කණ්ඩායම්වල ඉල්ලීම් සහ බලපෑම් අනුව සිදු කර ඇති බවයි.
රට බංකොලොත් භාවයට පත්වීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඉවත්වීමට හේතුව පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් කළා. විපක්ෂයේ කණ්ඩායම අයින් වුණා. මොකද සාගරකාරියව සම් කෙනෙක් වගේ කෙනෙක් සභාපතිවරයා හැටියට පත් කරපුවාම අපිට තියෙන්නේ ඒ සභාපති එක්ක කොහොමද පොහොට්ටුව පරීක්ෂණයට ලක් කරන්නේ. පොහොට්ටුව පරීක්ෂණයට ලක් කරන්නේ මොකද පොහොට්ටුව ආණ්ඩුව තමයි සම්පූර්ණ මේරට බංකොලොත් භාවයට පත් කරේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු ටික කියනවා මෙහෙම නේද උනේ කියලා. කබ්‍රාල්ලේකට තව ටිකක් පොහොර දාලා කබ්‍රාල් ඒකට උත්තර දෙනවා මෙහෙමයි උනේ කියලා. චිත්‍රපටියක් ගහන්න පුළුවන් වෙන විදියට අලුත් චිත්‍රපටියක් හදනවා. මේගොල්ලෝ හිතනවා ඇත්තටම පුන්නක්කු කන බූරුව තමයි මේ රටේ ඉන්නේ කියලා. මෙච්චර බංකොලොත් කරපු කණ්ඩායමක් ඇවිල්ලා තමුන්ගේ රෙදි ටික හොදගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවට තෑග්ගක් හැටියට තමුන්ව ජනාධිපති හැටියට පත් කරා කියලා තෑග්ගක් හැටියට ඔන්න ලබා දීලා තියෙනවා. මේ අතර රට බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා තීන්දුගත් ආකාරය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කරුණු අනාවරණය කළා. මම අහලා තියෙන තරමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉන්න කාලේ ඔය කබ්‍රාල් මහත්තයා කැබිනට් එකට ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ සහ ගාලු දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙක් තර්ජනය කළා ප්‍රකාශ කරා රට බංකොලොත් කියලා තීන්දු කරන්න කියලා. ණය ගෙවීම නවත්තන්න කියලා තීන්දු කරන්න. ඒ වගේ ඒ මට ඒ කාරණේ කිව්වෙත් ওই කැබිනට් එකේම හිටපු ඇමතිවරයෙක්. කාරක සභාවට ගිහිල්ලා තව කතාවක් කියන. මේ විදිහට ඇත්තටම උනේ මොකද්ද සහ එක එක කමිටු වල එක එක වෙලාවට කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. මේ ආණ්ඩුව උත්සාහ ගන්නේ තමන් කරපු තමන් ගත්ත රට බංකොලොත් කරන රට විනාශ කරන තීරණ තමන්ගේ තීරණ නෙමෙයි කියලා වෙලාවෙන් වෙලාවට පෙන්නලා බෝලේ එක එක්කෙනාට දාලා ජනතාව රවට්ටන. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික නලින් හේවකේ මහතා මෙම කමිටුව සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්. ඉතිහාසයේ අපි අහලා තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන. ඒ ආප්තෝපදේශය වෙනස් වෙන්න ඕන හොරාගෙන්ම තමයි දැන් පේන අහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බංකොලොත් භාවයට වෙන කවුරුවක් ඕනේ නැහැ. වජිරබේ වර්ධනලා, ඒ වගේම සාගර කාර්යවසම්ලා, ඒ වගේම බැසිල්ලා, නාමල්ලා ඔය හැමදෙනාම කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් මේ බංකොලොත් භාවයේ පීතෘවරු, ඒ සහජාත පියවරු කණ්ණාඩියෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිසා බංකොලොත් භාවයට අදාළව වජිර සාගර වෙන දේවල් අවශ්‍ය නැහැ. ඕකෙන් වැඩි කාලයක් හිටියා මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ නඩය, ඊට පස්සේ හිටියා වජිරලා රනිල්ල ඇතුළු ඒ නඩය. ඒ නිසා මේකට වග කියන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි. මේකට වග කියන්න ඕන වජිරලා ප්‍රමුඛ නඩයත්, අනිත් පැත්තෙන් රනිල්ලා ප්‍රමුඛ නඩයත්. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.